සැප හොය ලාගොස් දුකවින්දම සපල බුදන පැතුුසැම තමස්කාරේයැන්ු පන්චසි ලෙසුම සම බුද්ධන් සරනං ගච්ඡමි දම්මන් සරනං ගච්චමි සංගන් සරනං ගච්ඡමි දුතියම්පි බුද්ධන් saරනගච්චමි දුතියම්පි දම්ම saරනගච්චමි දතියම්පි සගhang saරනගච්චමි තතියම්පි බුද්ධන් සරනංගච්චමි තතියාම්පි ධම්මං සරනංගච්ඡමි තතියාම්පි සංගහන් සරනංගච්චමි පානාති පාතාවේරමණි සික්ඛපදං සමාධයාමි අදන්නදාන වේරමණි සික්කාපදං සමාධියමි කාමේසු මිච්චහචාරවේරමණි සික්කපදං සමාධියමින් මුසාවාදාවේරමනිි සික්කාපදං සමාධයාමින් සුරාමේරය මච්ච පමා දට්ටහනාාවේරමනේ සික්කහපදං සමාධයාමින් සමන්තාචක්හවාලෙසූ අත්‍රාගච්චන්තුදේවත සද්ධම්මාං මුණරාජස සුනන්තු සග්හමොක්කදං දම්මා සවෙනකාලෝ අයංබදන්ත දම්ම සවන කාලෝ අයංබදන්ත දම්ම සවනකාලෝ අයංබදන්ත නමුතස්සෙ බගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ නමෝතස්සෙ බගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ ආරෝග්‍යා පරමලාබා සන්දුුටන්ටි පරමන්දනං විශ්වාසාපරමාඥාතේ නිබ්භානන් පරමන් සුකහන්තතේ වාසනාවන්ත පින්වන්ත අපේ රත්නායක මෑණියන් ප්‍රධන කොට ගත්තා වූ පිංහතුනී පිින්මතියනි චුටේ දුවේ පුතේ මෙ වෙලාවෙ හැම දෙනාම සූදානං වෙන්නේ ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාල ස්වාසූ දහසක් ධර්මාස්කන්දයෙන් බිඳක් තමන්ගේ ීයට ශ්‍රවනය කරන්ටයදුණු ධර්මය අනුසාරයෙන් යහපත් දේවල් එකතු කරගන තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න වගේම මට වසරකිහිපේකට උඩදි මිය පාර්ලවයන්ට යෙදුන අපේ යයටියන්තොට ශ්‍රී නන්ධාරාම විහාරස්ථානයේ දස්ස පහකට අධික කාලයක ඉඳන් ගරු ලේකම් දූරිය දැරුව පින්වන්ත අපේ රත්නායක පියතුමානන් ඇතුළු මේ ගමේ ජීවත්ව ඉඳලා මිය පර්ලව යන්ටය දුන සියලුම ඥාතිහිතයි ස හැම දෙනාටම පින් පෙත් අනුමෝදන් කරන්නටයි අපේ යව්වන සමාජයේ දරුවන් ඇතුළුව මෙ හැම දෙනාම වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. පිංහතුනේ ඔබ හැම දෙනාම හරිම වාසනාවන්තයි. හරිම පින්වන්තයි පං්ඥවන්තයි. ඇ එහෙම අපි සඳහන් කරන්නේ සද්ධර්මය ශ්‍රවනය කරන්න ලැබෙනෙම වාසනාවන්තයින්ට විතරයි. පින්වන්තයින්ට විතරයි. ප්ඥවන්ත මිනිසුන්ට විතරයි සද්ධර්මය ශ්‍රවනය කරන්නට වාසනාව ලැබෙන්. ඒ අතරින් ඔබ හැම දෙනාම වාසනාවන්ත වුණ අද මේ ප්‍රජාශාලාවට එකතු වෙලා සද්ධර්මය ශ්‍රවණය කරන්න ඔය ඇත් ඔ දන්නවා අපේ ලෝකෙ මිනිස්සු බිලියන ගානක් කින්න රටවල් දෙසිය ගානක් තියනවාඒ රටවල් දෙසිිය ගානේම හැම කෙනාම ගත්තහම ලොකු ජනගාහනයක්ම ලෝකෙ ඉන්නේ හිතල බලන්නකෝ ලෝකෙන් කීයෙන් කී දෙනාටද මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න වාසනාව පැදිලා තියෙන්න්නේ කියලා. එ වගේම තමයි ලංකාව අපි හැම දෙනාම ජීවත්වෙනකොට බෞද්ධ අපි එක කුලකයක් හැටියට ගත්තහාම අපි හැම දෙෙනම බනාහන්න වාසනාවන්ත වෙලා තිබෙනු. හැබැයි අදයදවසේ ඒ වාසනාවන්තකම තවත් චූටිවෙලා කුඩාවෙලා පුංචිම පුංචි පිරිසකට විතරයි මෙ වෙලාවෙ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව පැද්දිලා තිබෙන්නේ. උදාවෙලා තිබෙන්නේ. එනිසා මෙතනෙඉන්න ඔයගොල්ලො ඔය ඇත්තු හැම දෙනාම හරිම වාසනාවන්ත පවන්ත පිින්මතුම් පිරිසක් කියන වගේ මුලින්ම සිහිපත් කරන්න ඕනිේ. පින්වන්තකම තවත් වැඩිවෙන්නේ. මෙතන හැම කොට්ටාසේකම බාල මහාලු තරුණ කියන කිසිදු වයස්බේදයකින් තොරවම මේ ගමෙන්න බහුතරයක් ජනතාව මේ ස්ථානයට ඇවිල්ලා ධර්මයශ්‍රවණය කරනවා චූටිම චූටයත් ඉන්නවා. එහෙම තමයි හැම කෙනාම, ධර්මය අහනකොට අපේ සද්ධර්මය ශ්‍රවනය කරන්න කැමැති හැම කෙනාම් එකතු කරගෙන ධර්මය ශ්‍රවනය කරන්න ඕනි. ඉති මේ හැම දෙනාම හරිම වාසනාවන්තයි පින්වන්තයි. එ වගේම තවත් කාරණාවක් සිහිපත් කරන්න ඕනි. අපි ධර්මය ඇහුවොත් තමයි අපේ ජීවිතය ලස්සන කරගන්න අපට අවස්ථාව පෑ දෙෙන්න්නේ. ස්කෝලි ඉගෙනගන්න ඔයගොල්ලො හැම දෙෙනම වාරයක් වාරයක් පාසා හැම කෙනටම ලැබෙනවා ප්‍රශ්නපත්තරයක්. ඉංග්‍රීසි විශය ඉගනගත්තහම ඉංග්‍රීසි විෂේයට අදාලව ඔයාල හැම කෙනාටම ලැබෙනවා ප්‍රශ්නපත්තරය. සිංහල විෂේයට අදාලව ප්‍රශ්න පැත්තරයක් ලැබෙනෝ. වාල ඉගනගන්න හැම විශේකටම ඔයාලට ලැබෙනවා ප්‍රශ්න පත්තර. ඒවාරේ අවසානවාලා ඒවට මුහුණදීලා ලකුණු ලබාගන්නවා. ඒ ඒ විශයන් වලට අදාළ ගුරුවරු තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. හිතල බලන්න ඔයාල හොඳට පේපරේ ලියන්න ප්‍රශ්නපත්තරේ ලියන්න ඔයාල රවශ්‍ය කරන පෙදානුම සාධකයේ තමයි දැනුම කියනද. ඔයාලා හොඳට දැනුම ලබාගන්න නං හොඳින් බණ අහන්න ඕනි. ඔයාල හැම දෙෙනම හොඳින් බණ ඇහුව නැත්තං එවාගේම හොඳින් ඉගෙනගත්තනැත්තං ගුරුවරයා කියනදේ හොඳට අහගන හිටිය නැත්තං ඉගනගන්න ඔයාලට අමාරුවෙනවා. එනිසා පල්ලවැනිම කාරණාව තමයි චූටි දුවේපුතේ ඉස්කෝලේ ගිහිල්ලා උගන්නනකොට ගුරුවරු ඔයාලා හොඳට අහගෙන ඉන්න ඕනි. එ අහගන හිටපුහාම තමයි ඔයාල ඉගෙන ගන්න දේවල් හදවතට එකතු කර ගන්න පුළුවන් වෙන්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ ප්‍රශ්නපත්තරයට උත්තරලි න්න. අද බනාහනකොටත් ඔයගොල්ල හොඳට අහගෙන ඉන්න ඕනි. හැබැයි මං අවසානය වාලට පේපරයක් දෙනවද. මං යාට ප්‍රශ්න පත්තරයක් දෙනවද. අද රත්නායක මහත්මාගේ නිවසිදී දේශනාකරන්ටියදනු ධරම දේශනාව කරුණු අඩංගු ප්‍රශ්නපත්තරයේ කියලා ්‍රන පත්තරයක් මම ඔයාලට දෙන්නෙ නෑ. එහෙනම් ඇයි අපි බනාහන්න ඕනි මොකදද මේ බනහනකොට අපට ලැබෙන වටිනාකම අන්න ඒක ගැන අපි වැඩියෙන් සිතන්නට ඕනි. එ තමායි අපේ මේ ජීවිතයේදී අපි ජීවත් දෙනකොට අපට නොයකාකාරය කරදරෙන්න්න පුළුවන්. ප්‍රශ්න එන්න පුළුවන් ගැටලු එන්න පුළුවන්. න්ඒ ගැටුළුවලට නොබීව මුහුණ දෙන්න. එඩිතරව මුහුණ දෙන්න. අභියෝග ජයගන්න අපට අවස්ස කරන්නේ දහම් දැනුම. ඒක බෞද්ධ ධර්මයට අනුව බෞද්ධ දම, හිදු දහමට අනුකූලව හින්දු දහම,ඒවාගේ විස්ලාම් දහමට අනුකූලව ඉස්ලාම් දහම කතෝලික දහමට අනුකූලව කතෝලික දහම කියනම්, මේ සිල්ලුම ධර්ම කොටස්, ඒ ඒ ආගමිකයන්ට අනුකුලව හොඳට මතක තියෙන්න්න ඕනි. ඒවා තමන්ගේ ජීවිතයේදී ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ ක්‍රියාවට නංවන්න තමංගලඟ තියෙන්න්නට ඕනි. එහෙම නැතිවුණොත් වාල හැම කෙනාටම ඒ ප්‍රශ්න ආපුහාම මුහුණ දෙන්න බැරිවෙනවා. ඔයාලගේ පෞරුෂය කඩා වැටෙනවා. වාලා අනේ අපොයි කියලා දුක්වෙනවා. ආං එහෙම, අපොයි කියල කියන්න නැතුව කඩා වැටෙන්නේෙ නැතුව කෙලිින් ඉන්න නම් ඒ ප්‍රශ්න හැම දෙයක්ම කළමනා කරණය කරගන්නට නම් ඔයාල හැම කෙනාටම අවශ්‍ය කරන්නම කදද දහම් දැනුම. එනිසාවෙන් තමයි අපි බනාහන්න ඕනි පිංහතුනි ඉළඟකාරණාව තමයි අපට නිර්වාණ සාන්ත්‍ය අවබෝධ කරගන්නට පාරහදාගන්න අපට අවශ්‍ය කරනවා. මේ දහම සබ්බදානං දම්මදානං චිනාතී කියලා සඳහන් කරන්නේ ඔන්න ඔය කාරණාවහින්ද. දැ මෙතැන ඉන්න හැම කෙනාටම යෞ්වන සමාජයේ දරුවෝටික. සමහර වෙලාවට රාත්‍රි ආහාරය දෙන්න පුළුවන්. මම දන්නේ නෑ හැම දෙනවද කියලා. ම උපකල් පනයක් වෙත රයි කරන්නේ. ඒ රාත්‍රි ආහාරය සඳහා අදකාලයේ පවතින උද්ධමනයට අනුකුලව සෑහැන වියදමක් දරන්න වෙනවා. හැබැයි ධර්ම දේශනාව පවත්ත්වගන්න කෝසලායි ඇතුළු මේ හැම කෙනාටම ලොකූ මුදලක් කියන්නේ නෑ. පන්සලේ හාමුදුරුවෝ ධර්ම දේශනාවට වැඩම කරවලා ඔයාලට ධර්මය දේශනා කළ මැති නින්වාඩිනවා.ඒක වියදමක් කියන්නේ නෑ. හැබැයි අපට කෑමවේලක් ඒම නත්තන් ඇඳුමක් පැළඳමක්. මේ තියන ප්‍රජාසාාලාව ඔයත්තු හැම කෙනාම සුදුහුණු පිරියම් කරලා තියනවා. තෝට මේකර වියදමක් යනවා. හැබැ මේ හැමහෙකම තාව කාලික තන් සීමා සහිත ප්‍රතිඵල තමයි හැම වෙලාවම ලැබෙන්නේ. ධර්මය ඇහුවහම ධර්මය දේශනා කරවූ හම ධර්මදාානය පරිත්‍යා කරපු හම හැම කෙනාටම මේ ලැබන ප්‍රතිඵල සීමමා සහිතවෙන්නේ නෑ. සමා රහිතයි. ඒවාගේ එක කොට්ට ආසේකට විතරක් නෙමේ. ආහාර වේලක් දුන්නහම එක කොට්ට ආසේකට විතරයි. ඇඳුමක් දුන්නහම ඇඳුම දුන්න කෙනාට විතරයි. මේක පිරිසදු කරලා සුදුහුණු පිියම් කරාට පස්සේ, මෙතැන්ට ඇවිල ප්‍රයෝජනගන්න කට්ටිට විතරයි. මේකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. හැබැයි ධර්මය ඇහුවහම ඔයාලා හැම කෙනාටම. ප්‍රතිඵල ලැබෙනවා. ඔයාලට විතරක් නෙමෙ ඔයා ලාශ්‍රය කරන හැම කෙනාටම ප්‍රතිඵල ලැබෙනවා. ඔයත්තු හැම කෙනාම ඉතාම හොඳින් සමාජයේ ජීවත්වෙනකොට ඔයාලව අනුකරණය කරනව මිනිස්සු. පුංචි කාලෙ ඉදන් අපි හුරුවෙලා තියෙන්න අනුකරණයේ කරන්න. චුට්ඨක් අතීතියට ගිහිල බලන්නකො මෙතැනන්න හැම කෙනාම තමන්ගේ අම්මගේ, අඩි උස සපත්තු දෙක දාගන එවාගේ තමන්ගේ අම්මගේ හැන් බෑග කරේ එල්ලගන සාරියක් ඇගේ දවටගන අපේ දුව ටෝක් ටටෝක් ගාලා අනුකරණය කරේ කාවද තමන්ගේ අම්මව පාසලේ ගුරුවරය අනුකරණය කරේ අපේ දුවඒ කාලේ එවාගේම තාත්තව අනුකරණය කරා තාත්තගේ සපත්තු දෙක දාගන ත් ොපිස්සකට අරගන යන බෑකක අතේ අල්ලගන අපේ පුතා අනුකරණය කරා. එදා ඉඳන් අපේ මේ මිනිස් වර්ගයා හැමවෙලාවෙම හුරු වෙලා ඉන්නේ අනුකරණයක් කරන්නමයි. එනිසා අපි හැමවෙලාවේම අනුකරණය කරන්න ඕනි හොඳ දේවල්. තාත්තාම්මගේ තියෙන ගටිගුණටික අපි අනුකරණය කරගන අපේ ජීවිතයට බද්ධ කරගන්න ඕනි. ැයි නරකදේවල් තියෙනවන ඒවා පේ ජීවිත්‍ර එකතු කර ගන්න හොඳ නෑ. ඒ හින්දා බනාහනකොට ඔයාලා හොඳ වෙනවා. ඔයාල හරි බුද්ධි සම්පන්න මිනිස්ු බවඩ පරිර්තනය වෙනවා. යහපත් මිනිස්සු වෙනවා. ගුණධර්මවලින් පිරිච්ච මිනිස්තු වෙනවා. එතකොට යාටේ ඉ ඔයාල වනුකරණය කරනවා. බලන්නක මේ භවේදිී විතරාක්. ීදනෙකුට අද මේ බනාහන වෙලාවේ ලබාගන්න ආනිසංස කොච්චර ලැබෙනවද කියලා. කීදනෙක් මේ ආනිසංස ලබාගන්න වද කියලා. ඒවාගේම තමයි අද බන ඇහුව හින්දා. අද මේ දහම් කරුණු ටික තමන්ගි ජීවිතර එකතු කර ගත්ත හින්ද. එයාගේ මුළු ජීවිතයම ලස්සන වෙනවා. අපි හැම කෙනාම තමගි ජීවිත ලස්සන කරගන්න තමයි උත්සාාවන්ත වෙන්නේ. ඒ හින්ද තමයි රස්සාාවක් කරන්නේ ඒහින්ද තමයි ඉගෙනගන්නේ ඒහින්ද තමයි නොයෙක් නොයෙක් ව්‍යාපාර කරන්නේ හැබැයි ඒ හැමදේකටම වඩා ධර්මය අහලා ධර්මයට අනුකූලව තමංගි ජීවිතය හදා වඩාගන්න වනම් එක තමයි ගොඩක් වටින්න්නේි කියන කාරණාව තමයි අපට පහදලා දෙන්න තියෙන්නේෙ. පිංමතුනිි ඊළංගට. ඔය ඇත්තුො හැම කෙනාම දැම් වෙලාව සූදානං වෙන්නේ බානාහන්න හැබැයි බනාහන එක හිතන තරම් ලේසි පහසු කටයුත්තකුත් නෙමෙ. අපට අනිත් හැම දෙයක්ම කරනකොට අපේ අත් පාය එවාගේම අනිකුත් ඉන්ද්‍රියන් හැම දෙයක්ම අපට උපයෝගී කරගන්න සිද්ධ වෙනවා. අපි මේලිය තියෙන කැලෑව සුද්දකරොත් අපට මනස වගේම අත පයම හැම දෙයක්ම ඇස් දෙක මෙ හැම දෙයක් උපයෝගී කරගෙන තමයි අපට වැඩරාජකාරිවල නියලෙන්න්න වෙන්නේ. ඩැම් බනහනකොට ඔයාලට බොහොම සීමමිත ඉන්ද්‍රියන් කිහිපයක් තමයි ක්‍රියාත්ම කරන්න වෙලාතින් එකක්න සහ මනස. අපි මෙන්න මේ කනෙන් හොඳට අහලා ඒවා අපේ හිතේ දහරණය කරගන්න ඕනේ. මේක ටිකක් අමාරු වැඩක්. ඇයි හිත හිතෙන් අපේ මේ කය සංවර කරගන්න ඕනි. මේ අත්ත පය අපි සංවර කරගන්න ඕනිේ. සමහර වෙලාවට මෙතන ඉන්නකොට ඔයාත්තන්ට හිතෙන්න්න පුළුවන් මදුරුවේක්කාවනේ කියල මදුරුවාව පන්නන්න හිතෙන්න්න පුළුවන්. සමහර වෙලාවට ව මරන්න හිතෙන්න්න පුළුවන්. නේද චුටි දරුවනේ. එතකොට ඔන්න ඔයාලාගේ අත වැඩ කරනවා. දැන් ඔයාලා හැමවෙලා හිතන්න ඕනිේ. ඒ අත්ත පාලනය කරගෙන ඉන්න. සමහරවෙලාට අඩන්න හිතේ මේ පුංචි දරුවන්ට. එතකොට අඩන්න නඇතුවෙන්ඩ ඉන්ද ඕනි. ඒවාගේ ගොඩක් දේවල් පාලනය කරගන්න ඕනි බනහන්න හැම කෙනාට මේක කරන්න බැරිවෙනවා. ඒවාග හිතතමයි ගොඩක් මමාරු. මෙතන ඉන්නගම ගොඩක් තැන්වල යන්න පුළුවන්. චූටයායට මේ පොඩි හාමුදුරුව බණ කියන එක නවත් තල මට සෙල්ලන් කරන්න තියෙනවන කෙ හිතෙන්න්න පුළුව. ඒවාගේම කෑමටිකක් කණ්ඩෝනි කෙල හිතෙන්න්න පුළුවන්. චොකොලට් එකක් ගැලදෙනවන කවරු හරි කියල පුංචයට හිතෙන්න්න පුළුව. ලොකුවායටක් දැන්නම් මගේ අත පයරි දෙෙනවා. මට හන්දිිපත්ෘධාවනේ ඉක්මනින්ම නැකටලාෑමතිනින් යන්න තියෙනවන කියල හිතෙන්න්න පුළුවන්. ඒවාගේම තමයි තමන්ග දුවපුතා ගැන හිතෙන්න්න පුළුවන් හිත හැම තනම යනවාම ඒ හින්දා ඒ හිත පාලනය කරගෙන අපි හැම කෙනාම බණහන්න ඕනේ එතකොට තමයි අපට මෙයින් ලැබෙන උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න ඒක පහසු කටයුත්තක් නෙමේ. දැ ඔයාල හැම කෙනාවම දන්නවනේ දහම්සොඩ කුමාරයාගේ කතාව දහම්සොඩ කුමාරයාට බණ අහගන්න ධර්මයේ දැනගන්න කිසිම අවස්ථාවක් තිබුණෙ නෑ. හැම තැනම හෙව්වා. ඒ ඒ ඒ තැන්වල ගිය. අවසානිදි බොහොම කලකිරලා ඉන්න වෙලාවෙේ. සක්ක ද්‍රේවේන්ද්‍රය විල්ලා මෙ දහම් සොඩු කුමාරයට කියනවා යකෙක් වගේ රූපයක් මවාගෙන එන්නේෙ. යකෙක් වගේ රූපයක් මවාග නැවෙල්ල කියනවා. මට පුළුවන් ඔයා හොයන ධර්මය කියල දෙන්න. හැබැයි කොන්දේසියක් සහිතව. කොන්දේසිය තමයි ඈතපේන කන්දක් පෙන්නලා ඒ කන්දට නැගලා, පනි ඕන කටට ආහාරය වෙන්න ඕනේ. දැන් ඔයාලට හෙම හෙමකිවතින් මට ධර්මය ඕනෙ නෑ මට මගේ ජීවිතය වටිනවා කියන සිතුවිලි කොච්චරක් නංඒ විද. කිසි සේත් මෙතන්ට එන්න කැමති නෑනේ. හැබැයි දහම් සොඩ කුමාරයකට එකඟ වෙලා ඔන්න තමන්ග ජීවිත පරිත්‍යයාගෙන් ධර්මය ඉගෙන ගන්නයි සූදානං වෙන්නේ. පිංගතුනී. මේ දහම්සඩු කුමාරයාගේ පරිත්තියාගේ දැකලා. ඒ පරිත්‍යයාගේ දැකලා අපේ සක්ක ද්‍රේවේන්ද්‍රයා බොහෝම අදරයෙන් ඒවගම ආරක්‍ෂාකාරීව අරකුමාරයා අල්ලාගෙන බිමින්තියලා ධර්මය දේශනා කරනවා. බලන්නකු. අදාපට කොච්චරණක් නං ධර්මයහන් අවස්ථා උදාවෙලා තියෙනවද. හැමම නාලිකාවකම ධර්මය දේශනා කරනවා. ධර්මය දේශනා කරන නාලිකාම කොච්චරක් නැ තියෙනවාද. දහම් පුස්තකාල කොච්චර තියෙනවද. හැබැයි මිනිස්සු ධර්මය ඇහුවට ඒක තමන්ගේ හදවතට දහරණය කර ගන්න නැති හින්දා අද අපේ සමාජයේ ප්‍රශ්නු ගොඩක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ හින්දා අද සූදානම දහම් කරුණු කීපයක් වාල හැම දෙනාටම කියල දෙන්න. ආරෝග්‍යා පරමාලාබා. ලාභය. මෙතන ඉන්නව හැම කෙනාම මෙතැ ඉන්න හැම කෙනම ලාබේ ගැන දන්නවා. චූටි අයත් සමහර වෙලාවට ලාබේ ගැන දන්නව ඇති. ලාබේ සරලව කිව්වොතුන් තමන්ට ලැබෙන වාසිය. සරලව ඒක නෙනේද. ඔයාල වියදමුණහරි වෙළදාමක් කරොත් එහෙම අපි ඒකේ ලාවයක් තියාගන්නවා. තමන් විකුණපු ගමිල්ලදී ගත්ත ගානට වඩා ටිකා වැඩියෙන් විකුණ ලාබි ලාභයක් තියගෙන ගැන වාසියක් තියාගෙන තමයි හැම වැඩගාට යුත්ක් කරන්නේ. හැබැයි ඒ අපි හිතන ලාබයට වඩා වටිනාමලාභය මොකදද නිරෝගීකම මෙතනඉන්න හැම කෙනාටම නොයෙක් ආකාරයේ රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන් උදාහරණයක් හැටියට සමහර අයට තියෙන්න පුළුවන් මානසික රෝග සමහර අයට කායික රෝග තියෙන්න පුළුවන් දැන් කායික රෝග කියලා ගත්තහම සරලව මේ චූටි දරුවන්ටත් ඉගෙන ගන්න එක්ක අපට මේ දවසල තියෙන රෝගය තමයි කොරෝනාරෝගය දැන් අපි ඒ ටික ටික යටපත් කරගෙන ඉන්නේ හැබැ හිටපු ගමන් හිසෝස වන රෝගයක් එවාගේම ඩෙංගූ වන තියනවා. උන්න තියනෝ කැස්සහෙම්බිරිස්සාාව තියෙනවා. බඩේ කැක්කුම තියනෝ. එවාගේම පපුවෙ අමාරු තියෙනවා මිනිස්සුන්ට. හයිපේෂල් ලෝපෂර් කියල වර්ගයකුත් තියෙන. දිය වැඩියාව කියලා කියනවා. බෝවනරෝග බෝ නොවනරෝග කියලා ප්‍රභයදයෙකුත් තියෙනවා. එතකොට ඔය හැම දේකටම, නූතන වෛද්‍ය විද්‍ය අර්ථන් අපි කියන්නේ බටහිර වෛද්්‍ය විද්‍යාවෙන්ඒවාගේ ම අයුරුවේ ද වෛද්‍ය විද්‍යාවෙන් එවාගේ සිංහලවෙදකමෙන් කෙම්කරමවලින් ඒවට බෙහෙත් හෙත් තියෙනෝ. එවට බෙහෙත්හෙත් කරලා සුවපත් කරගන්නත් පුලුවන්සියට අනුවක් අනුනාමයක් විතර සමහර වනං අපට සුවපත් කරගන්න බැරුව සමහරයි ජීවිතයෙන් වන්දිගෙවනුවනේ. සරලවත් පේන තියෙන දේවල් මම කියන්නේ. හැබැයි මතක තියාගන්න ඔය හැම දේකටම වඩා බෙහෙත් කරන්න බැරි රෝග වගේකුත් තියෙන. ඒකයන්නේ මානසික රෝග. ඒකෙත් මානසික රෝග වර්ග කිහිපයක් තියෙනවා. දැම් බුදුබණට අනුව කතා කර රෝග තමයි තන්නහාව ඉරිෂියාව ප්‍රෝධය, ඒවාගේම කුහකකම ඒවාගේම මෝහෝය මේ වගේ දේවල් බුදු දහමට අනුකූලව මානසික රෝග. හැබැයි අපේ මනෝවිද්‍යාවට අනුකූලව තියෙනවා ඔටිස්සම් කියල තියෙනවා ඒවාගේ ඩවන්සිරෝම් ස්ට්‍රේසින්, ඒවාගේ ඩිප්‍රසන් ඒවාගේ ගොඩක් රෝග තියනවා. ඒවට, සිංහලක්‍රම්වය අයුරේදයනුත් එවාගේම උපදේශනයනුත් එවාගේම බටහිර වෛද්‍යවිද්‍යාවනුත් බෙහෙත් හෙත් කරලා ඒ අය සාමාන්‍ය තත්ත්වයට පත්කරගන්න අවස්ථාව තියෙනෝ. හැබැයි අර මම කිව්ව, කරෝධය, ඉර්සියාව, වෛරය, මෝඩකම, මේවාගේ මානසික රෝගවලට පවදාකවත් බෙහෙදදීලා සුවපත් කරගන්න බෑ. ඒවට අවශ්‍ය කරන්න ධර්මයම තමයි. දැන් අපි කෙනෙක්ගේ මි්‍යාදුෂ්ටිය, සම්යත්දුෘෂ්ටියට පරිවර්තනය කරන්න සිංහල වැද මහත්යෙක් ළඟට එකතුකරෙන ගිහිල්ල කල්ක මෙච්චරයි ගුලි මෙච්චරයි කියල දුන්නට එයාගේ මිත්‍යාදුෂ්ටික භාවය නැති කරගන්න අමාරුයි. ඒගේ වීපී දොස්තර මහත්තයක් ළඟට එකතු කර අප කායික විසේ සක්ඥ වෛද්‍යත්තුමේක් ළඟට අප එකතු කරන කිය නොම යාට තියෙනවා වෛරය කියන මානසික රෝගය. මේකට එයාට දෙන්න බැහැ කරල් මෙච්චරක් බොන්නෝ පැණිටිකක් ොන්න ෝන ඉ ජක්ෂෙන් එකක් බො ගහන්නෝනි කියලා කිව්වට එහෙම කරා කියලා ඒරෝග සුවකරගන්න බෑ කරන්න පුළුවන්න එක මදේ තමයි. ධර්මයට අනුකූලව ඒ දිහා ධර්මානුකුලුව බලලා ඒක සුවපත් කරගන්න එක. ඒ හින්දා ඔන්න බලන්න ආරෝග්‍යා පරමාලාබ අපට වටිනාම ලාභය තමයි නිරෝගිකම එයි නිරෝගිකුම වටිනාම ලාභියය කියල කියන්නේ. අනිත් හැම දෙයක්ම කරන්න අපි කායිකව සහ මානසිකව නිරෝගීව ඉන්න ඕනි. දැ මෙතැන බනාහන්න පුළුවන් වෙලා ඉන්න කට්ටියට හිතර බලන්න මට ලෙඩරෝග තිබුණන් මෙතැන ලා බනාහන්න පුළුවන්ද. මෙතන දැන් ඉන්න මං අරැකිව්ව වර්ගේ මානසික අක්‍රමතාත් සහිත මිනිස් සුපිරිසක් ඇවිල්ලා. එයාලට බණ ඇහුවට තේරෙන්න්න යාල බලාගෙනන්න. ටික වෙලාවක් යන්නකොට එයාගේ අසාමාන්‍ය චර්යාවන් ඉදිරිපත්වෙන කෑ ගහන්න පුළුවන් දඟලන්න පුළුවන්. හ කියන්න පුළුවන් මෙයින් ළමයිතක ර්ඩුවෙන්න පුළුවන්. එතකොට ඒක අස්සාමාන්‍ය චර්යාවක් යනවා. එතකොට එයාට බනහන්න බෑ. ඒවාගේ උන ගැනිි ්චෙක්කෙනෙක්කඉන්නවා. දැන් එයා අනේ මේ රත්නායක මහත්තයට පින් දෙෙන බණනේ. ඒ හින්දමං වාඩි වෙලා ඉන්න ඕනි කොහොමහරිම නාහන වක හිතල බණහන්න පුළුවන්. හැබැයි යාගේ වේදනාව වැඩි. එයාට උන ඒවාගේම උන වැඩි හින්දායගේ කායික, දුබලතාවේ වැඩි. එතකොටයාගේ මනස හැමවෙලාවෙම යන්නේ අනේ මටා අමාරුයි. මක ඔලුවරි දෙනවා. මට ගින්දර වගේ උනනේ කොහොම දෙේ තින් බනාහන්න.ඒහින්දා ලෙඩ්ඩුන්ට බනාහන්න බෑ. එවාගේම මෝඩකම තියෙන්න ලෙඩ්ඩුන්ටත් බනාහන්න බෑ. එහින්ද හැම කෙනා මතක තියාගන්න. ඔය හැමදේම බණහනේ දේ විතරක් නෙමෙයි මෙ ලෝකයේ කරන හැමදේකටම ලෙඩ්ඩු උනහම රෝගීඋනහම රෝගීන් වනහම කිසිම කෙනෙකුට සාර්ථකත්වයක් ලඟා කරගන්න බැහැ. එනිසා සීරසීයක්ම නිරෝගීසුව ලැබෙන්න ඕන එහපි හැම වැඩක්ම කරන්න. එනිසා කාටහරි සීරසීයක්ම නිරෝගිකම තියෙනවනම් ඒක තමයි උතුම්මලා බේ කියලා ඔන්න හැම කෙනාම තේරුම්ගන්න ඕනි. ඊළඟ කාරණාව තමයි සන්තුට්ටිහි පරමන්දනම්. දැන් අපට ධ තියෙන වන නේද. දැ ලංකාවයායට ධනය අඩුවෙලා තියෙන්නේ. ලංකා සංවර්ධනය කරන්න ධනයනෑ. අපට එදිනිදා ජීවිතය ගත කරන්න රජයට ඒ පවත්වාගන යන්න ධනේන හැබැයි. ඒ කියන ධනයට වඩා වටිනා ධනයක් බුදු දහම අපි හැම දෙනාටම දේශනා කරලා තිබෙනවා. මෙතනිඉන්න හැම කෙනටම ඒ දනේ තියනෙහින්ද තමයි. ද මෙතෙන් ටැවිල්ල බනාහන්න. ල හැමකෙනාටම තියෙන සතුටක් හිතේ සතුටක් හැබැයි දැන් අද ලංකාවිතියන තත්ත්වයට අනුකූලව ඒ හිතේ සතුට ටිකෙන්ටික වේකීගෙන යන තත්ත්වයක් තමයි අපට දකින්න තියෙන්නේ. හැබැයි අපි බොහෝම හොඳින් ධර්මානුකුලමේදිහා බලනවන. අපට පුළුවන් ඒකත් සතුටක් බට පරිවර්තනය කරගන්න. මොකද හේතුව අපි දන්නවා. ඉනිසන්ට රෝග ප්‍රශ්න එන්න එන්න ගැටලු වෙන්න එන්න අපි ඒකට යම්කිසි විසිදුම් හොයනො. එහින්ද අපට පුළුවන් බොහොම සරලව තමන්ග ජීවිතයේ පවත්වවා ආගෙන යන්න උත්සාහවන්ත වෙනවනම්. තමන්ගේ කියල දේවල් අල්ලගන්න නැතුව ජීවිත්වෙන වන. ඒවාගේ මහා සංකර ජීවිතයකට හුරුවෙන් නැතුව සරල ජීවිතයකට හුරුවෙන නම් ඔන්න අපට සතුට හොයාගන්න පුළුවන්. ඒ කියන්නන්නේ එක තමයි ගොඩාක්ම තියෙන සතුට. හිතේ තියෙන සතුට මෙහෙම හිතන්නක කෝටිගානක් දේපල තියෙන පුද්ගලයාට හිතේ සතුට ඇතිකර ගන්න පුදුමාකාර ප්‍රයක්නයක් යොදන්න වෙනවා. හැබැයිගේ පැලේ ඉන්න. බොහොම අහිංසකම්ම තාත්තා පුදුම සතුටකින් තමයි ජීවත්වෙන්නේ. ලෝකෙ අඩ පේන්න පුළුවන් එයාල පුදුමාකාර දුකාක් විඳෙනවා කියලා. හැබැයිගේ ඇතුළේ ප්‍රශ්නාඩුයි. ගේ තුළේ යාට තින එක දේතමයි බොහොම තමන්ගේ දුවපුතත් එක්ක බතක් උයාගන කාලා පාඩිවෙච්චීවත්්‍යන එක. හැබැයි ිලමුදල් වැඩීෙන් තියෙන කෝටිගනක් දේ පල තියෙන මිනිසුන්ට ප්‍රශ්නු ගොඩක් තියෙනවා. අපට හිතෙනවා අපිඒක රාමුවදිහා බලපුහම අපට හිතනවා ඒ මිනිස්සු ගොඩක් හොඳිංචිී වත්තවා කියලා. හැබැයි මතක තියාගන්න ඒ මිනිසුන්ට වඩා සරලවචීවත්තන මිනිස්සුළඟ තමයි සතුට තියන්නේ. නි අපි ගොඩක් දේවල් අල්ලගෙන ඉන්න හොඳනෑ අපට ලැබන දේන් අපි සතතුටි වෙන්න පුරදු වෙන්න ඕොන මං අදේ එනකොට දැක්කා සමාජමාධ ජාලවල එක්තරා ලස්සන පෝස්ට් එකක්ෂාවෙන වීඩියෝවක්. ඒකේ එක තරුණ මහත්තේෙක් කාරෙහෙකට නගිෙන ගමන් හරිම කේන්තියෙන් තමයේ මනුස්සයා මේ ඒ කාරකට නගින්නේ. එය නැගලා කියනවා අර රීදුරු මහත්තයට යාළුව ගෙට්ට එකක් කරන්තියනවා. සැහැල්ලු ගුවංයාණයක් කරන්තිය නවා. මට එක ගන්න බැරි වුණානේ ශික්් මේ ලෝක ඉඳල වැඩක් නෑමට. කිය කියා යර යාළුවගත්ත ජෙට්ට ගැන කතා කරගර ඉන්නවා. තමන්ට ලැබිලා තියනේ දේ ගැන හිතන්න ඇතුව. හැබ අරය කියනවා එහෙම හිතන්න ඕනෙ නෑ නේද. අපිත් බලමුකු කියල බොහොම සරලව කියනකොට තවයි එක් කෙනෙක් ඇැවිල්ලා. ජනලයට නැතන් ඒ වීදුරුව තට්ටු කරලා වීදුරුව පාත්කරගන කියනවා පොඩක් සමාවෙන්න. මගේ හීනයක් තමයි මේ කාරෙක ලබාගන්න එක. ඔයාටන ලස්සන කාරගත් තියෙන්නේ ඔයා ඒ හින්ද ගොඩක් හරි වාසනාවන්තයි. හැබැ ම මට මේ කබල් කාරගන්න තියෙන් කියලයාගේ කාරක පෙන්න්නනවා. එකල කියවන එහෙන මම යන්න මාත්‍යක කතා කරාට ගොඩක් ස්තුතියි කියලයනවා. ඉට පස්ස ජෙට්ටක ගැනහිතු මනුස්සයා කියනවා අපි යමු. මට මකයිකා මේ කාරක හරි තියෙනවන. අපේ ලැබෙනදෙන් අප සතුටු වෙන්න ඕන කියලා ඒ මනුස්සයා ලස්සන පනිවඩයක් අපට දෙනවා. අරමනුස්ය ජෙට්ටක ගැන හිත හිතා හිටියනම් එගේ එ කොච්චරනා ලෙඩවෙෙනද මානසික වශය. හැබැයි අර මනුස්්‍යයා කබල් කාරකක් කියල යාගේ කාරක පහත් කරනකොට මෙයා ඉන්න කාරකයේ වටිනාගම? අරමනු සැටතේරු ඒ හින්දා අපි මහා ඉලක්කි අපි ලුකූදේවල් දෙයාගෙන අනි මිනිස්සුන්ගේ සැපත ගැන හිත හිතා හූල්ල හුල්ල ඉන්නැතුව තමන්ට ලැබනදෙන් සතුටු වෙන්නයි අපි පුරුදුවෙන්න ඕන බෞද්ධ හැටියත එක තමයි සන්තුෘට්ටී පරමන්දනන් කියලා සඳහන් කරේඒවාගේ විශ්වාසා පරමාඥාති මෙතන ඉන්න හැම කෙනාම හරිහොඳ විශ්වාසවන්තිය මෙතැ ඉන්න හැම දෙෙනම ඥාතිීන් එනිසා තමයි අපේ මේ කෝසලයි ඇතුළු මෙ චූටි දරුවටික අපේ තරුණ පුතාල දුවලටික අද මේ ධර්මදේශනාව සංවිධානය කරනකොට වල හැම කෙනම ඇවිල්ල එකතුුණේ. ධර්මය අහන්න සූදානං වුණේ විශ්වාසවන්තකම මෙයාල මේ ධර්මදේශනාව හොඳට සංවිධානය කරාවි එහෙන්ද අපිත් ඇවිල්ල ධර්මය අහන්න ඕනි. එඒ විශ්වාසයක් තිබුණ. ඒ විශ්වාස නැත්තං ධර්මය යහන් නොයාල එන්නේ නෑ. අනිකුත් වැඩකටයුත්තුකට මිනිස් වෙන්නේ නෑ විශ්වාසවන්තකම නැත්තං ලංකාව්‍ය අපට වෙලා තියෙන්නේ. අපි විශ්වාසයි කියලා හිතාගත්ත මිනිස්සු අපේ විශ්වාසයට පයිංගහල වැඩ කටයුතු කරුපි හින්ද අපි දැන් ගොඩාක් දුකට පත් වෙලා තියන්න. නි අපි හැම දෙෙනම උත්සාහවන්ත වෙන්න ඕ විශ්වාසවන්ත මිනිස්සු බොඩ පරිවර්තනය වෙන්න. අපිම අපි හැදෙන්න්න ඕනි. මෙතනඉන්න හැම කෙනාම හරි හිතුුවක්ත මම හැම කෙනාට විශ්වාසවන්ත පුද්ගොලය වශයෙන් ජීවත් වෙන්න උත්සහවන්ත වෙනවා කියන කාරණාව අපි හැම කෙනාම හිතන්න ඕනි. උදාහරණයක් හැටියට ඔයාලගේ මරනාධාර සමිතය. ඔයාලග ව්වන සමිතිය එහි නිලවරණය වෙලාවේදී ඔයාල පත්කරගන්නේ ඔයාලට විශ්වාසවන්ත කට්ටිය ඔයාලට විශ්වාසවන්ත කට්ටිය. ඇයිහෙම විශ්වාසවන්ත කට්ටිය පත් කරගන්නේ ඒ සමිතිය හැම කෙනාගේම සමිතිය හැම දෙනාගේම සමිතිය ඒක හරියට පවත්වාගෙනයන්න න සමාජයක් පිළිගත්ත සමාජයක් විශ්වාසරන සමාජයක් ආදරේ කරන පුද්ගලයක් ඒකට පත්කරගන්න ඕනි ආංගේ සමාජයක් ආදරේ කරන සමාජයක් විශ්වාස කරන තැනට පත්තෙන්න හරි මමාරුයි එක්තරාතනක කියනවා ීති මුදාරං වින්දතිදාාතා, ගාරව මස්මින් ගච්චිති ලෝකේ කිත්ති මනන්තංග හෝචිදාාතා විශ්වසනී යෝහෝචිධාතා කියලා. කැන්නේ විශ්වාසේ තමයි වටිනාමදේ මෙතන කතාරන පරමඥාතිය. සමහර වෙලාවට ගෙදර ඉන්න අම්මතාත්තට වඩ අපේ යාලූ අපට විශ්වාසවන්ත වෙන. සමහර වෙලාට ගෙදර ඉන්න සහෝදරයා සහෝදරයට වඩ හොඳම යාළුවා විශ්වාසවන්ත වෙන. හැබැයි මෙතන තියන්නේනම් අ හොර වැඩකරන එකට ය උදව්කරණ එකනෙමේ විශ්වාසවන්තකම කිය කියන්න. තමන්ව යහාපතය යොදවන් තමන්වා ආරක්ෂා කරන හොඳදේ කියල දෙන නරකයෙන් වලක්කන යාළුවා අපට බොහෝ විශ්වාසවන්තයි. ආං එහෙම යාළුවත් එක්ක ජීවත් එන ලැබෙනවා කියනෙ එක බොහොම වටිනා දෙයක්. ඒක මහා සම්පදාවක් සැපතක් ඉතින් බලන්න ල හැම කෙනටම ආනගේ විදිහට විශ්වාසවන්තයෝ බවට පරිවර්තනය වෙන්න පුළුවන්නන් අපේ ගම කොච්ච ලස්සන වේවිද. කිසිමෙනෙක් අනුන්ගේ කෙහෙල් කනක් කපන්න නැතිවේවි. කිසිම කෙනෙක් අනුන්ගේ වක්තකට පැනලා පුවක්කිත්ත කපන නැතිවේවි. කිසිම කනෙක් තමන්ගේ දරුව වගේ හිතලා කිසිම දරුව කොට අහිතක් කරන්න නැට වේවි. ආං ඒ විදිහට මේ සමාජයේ දදිහා බලන්න පුළුවන් විදිහට විශ්වාසවන්තම ගොඩනගාගන්න ඕනේ. ඒහින්ද තමයි විශ්වාසකම පරම ඥාතියා හැටීර බුදුහාමුදුරුව අපට පහදලාදීර තියෙන්නේ. එනිසාබි විශ්වාසවන්ත මිනිස්සු හැටියට මේ සමමාජයේ ච්චී වත්ෙන් ඕන. දැංවර්මානයේ දේ සපාලනයගෙනදී බලපු හාම ඒ අය. අපේ විශ්වාසවන්තකම පලුදු කරලා තියෙන්නේ. එනිසා අපට දැම් විශ්වාසවන්තකම නැති වෙලා තියෙන්නේ. අපි හිත ඕනි ඒ අයවට වඩා අපට විශ්වාසවන්ත මිනිස්සු අපේ රට පාලනයේ කරගන්න පත්කරගන්න. එම නැත්තං හැමදාම අප ඒවට රැවටන්න නැතුව විශ්වාසවන්ත මිනිස්සු හොයාගන ඒ ඇැන් වලට පත්කරාන්. අද අපට මේ විදිහර දුක්වි න්න සිද්ධ වෙන්නේ නෑ. එහින් දම තමයි විශ්වාසා පරමාඥාති කියලා සඳහන් කරන්නේ. ඊරඟට අපි මේ හැම දෙයක්ම කරන්නේ සැප වෙනුවෙන්. ඔයාල ඉගෙනගත්ත රස්සාාවක් කරන්නේ වෙලෙහලදාම් කරන්නේ ඔයාලගේ ජීවිතය සැපවත්ව ගත කරන්න. දැම්මං අර මුලින්කිව්ව කතාව තියෙනවනේ මකද මුලින්කව්ව කතාව මංකිව්වා ඒෙ කාරක් තිබිලා ජෙට්ට එකක් නැති හිද දුක්කෙනවා කියලා. තවකනට කාරකක් තිබිල ලස්සන කාරකක් නැතුව ඒයා දුක්වෙනවා කියලා. ඔයයා අත්‍ර කාර් ජෙට් කිසිම දෙයක් නැති මිනිස්සු කොච්චරක් න දක්වෙන ඇතිද. ඒයාය හිතනවා කාරකක් දන්න එක තමයි සැපත. එයා හිතනවා ලස්සන කාරකක් ගන්නක තමයි සැපත. ඒයාය හිතනවා ලස්සන ජෙට්ටකක් ගන්නක තමයි සැපත. පැල්පත ඉන්නෙක්කන හිතනවා. කාම්බර දෙ එකක් මට හදාගන්න තියෙනවන ඒක මොන තරන් සපතක්ද. ලස්සන ගෙයක් හදාගන්න තියෙනවන ඒ කොච්චර සැපතත්ද. මගේ ගෙදර ට්ටු හතරක් පහක් හදන්න තියෙනවන කොච්චර සැපතදද. මට ලස්සන දරුවටිකක් හදාගන්න තියෙනවන? කොච්චර සැපතත්ද. සමහර දරුව අම්මලායින්නවා තමන්ගේ දරුව සහරලාට පුංචි පුංචි වැැදි කරනවාවෙන්න පුලුවන්. අනිත් දරුවන්ගේ හොඳ කියේනවා තමන් දරුවස්සරහා. මට නෑනේ හෙම දරුවෝ ටිකක් මේකේකින්න කිසික මටක ඩක් නෑ. ඉගෙන ගන්න නෑ. කිසි දෙයා කහන්න නෑ? කියේ කියා බනිනවා. හැබැයි අම්ේතාත්තේ. කවදාකවත් තමන්ගේ පුතාව අනිත් දරුව ඉස්සරහ පහත් කරලා කතා කරන්න එපා. තමන්ගේ දුවව අනිත් දරුව ඉස්සරා පහත් කරලා කතා කරන්න එපා. වැරදි තියෙන්න්න පුළුවන්. හැබැයි අපේ වැරදි හදා ගන්න ඕනේ. ඔයාට ඒවගේ දරුව ලැබෙන් ඇත්ත? සමහරවෙලාට කරලාගෙන අකුසල කරමයක් හිඳ වෙන්න පුුවන්. හැබැයි අපි උත්සාහවන්ත කරන්න ඕනේ තමන්ගේ දරුවව හොඳ තැනකට අරගෙනයන්න. ඒකට අපට පුළුවන් ක්‍රම තියෙනවා හොඳ ආදරයෙන් කතා කරලා ඒවාගේ හොඳනාර කියාදීල සමහර වෙලාට ්‍රිනව් උපස්තම්බනයේදීලා තැ අපි කියන්නේ දඩුවමක් දීලා මෙයාදී නොයේක් ක්‍රම උපයෝගි කරගෙන තමන්ගේ දරුවවා හදාගන්න පුළුවන්. සමහර වෙලාවට ඒහෙත් ඇහෙන්න්න නැක්තං ඒ ආහන්න නැත්තං හැදෙන්න්න නැත්තං අප උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට ඒ දරවා වැඩියම්ම කැමති ජාලවාත්්‍රක කතා කරලා අනේදුවේ පුතේ මේ මගේ දුවව. ඔයාගේ යාාලුවාව මේ කරන වැැද්දෙන් හදාගන්නවාට තමයි පුළුවන්. එන සමර චුට්ටක් උදව කරන්නක කියලාපට එහෙම උපක්‍රමයක් ය දන්න පුළුවන්. සමහරවැට ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා. එඒ ද හොඳ පැත්තට හරෝ ගන්න පුළුවන්. තමන්ගේ ස්කෝලෙ ගරුවරයට දරුවෝ හදාගන්න පුළුවන්. එහෙමත් නැත්තම් හැම ප්‍රාදේශයලේකම් කාර්යාලයකම ඉන්නවා. උපදේශනිෙල ධාරිවරු. ඒයාලඟට අරගන ගිහිල්ල අනේ නෝ නොහෝ මහත්තයක් කියල කතා කරලා. මගේ මේ පුතාගේ යම්යං වැරදිතියනෝ. යම්ය ඇ බැහිවීම්තියනවා. එ සමට ඒකවා ලක්වාගන්න. උදව් කරන්න කියලා ඉල්ලගන්න පුළුවන් අපි මේම හිතන්නකු ඔන්න අම්මලා ගොඩක් හොඳින් මේ කහන්න. තමන්ගේ දුවපුතා සහර වෙලාවට මද්‍රාවට ඇබැහ වෙලා ඉන්න පුළුවන්. ඔයාල බණ කියනවා වගේ කියනවා කියනව යයාලා අහන්නේ නෑ. ගහනවා බනිනවා එයහන්න එත්නෑ. එයාඩා මද්‍රවවේ නැත්තුවම චීවත්වෙන්න බෑ. හැබැයි. ප්‍රදේශයේ මහල එකකම් කාරයාල ඉන්නවා ප්‍රජාවිශෝධ නිලධරී කියෙන මහත්තයෙකෝ නොන කෙනෙ. ඒයාළඟට එකතු කරන ගිහිල්ලා. එ අත් එක සාකච්ඡා කරලා ඒ දරුව අට පුතාට දුවනයට අවශ්‍ය කරන ට්‍රීටමන් ප්ලෑන්් එකක් හදාගන්න පුළුවන්. එමනැත්තං ප්‍රෝහලට එකතු කරන යන්න පුළුවන්. අපේ ළමට බැන බැනිඳල වැඩක් නෑ. අපිඒ ළමයව තමන්ගේ දරුව අනි දරු ඉස්සරහ කොන් කරලා වැඩක් නෑ. සමාජානත දරු ඉස්ර කො කරවවැඩක් නෑ අපියාට එයාගේ ඇබබැහියෙන් එයාගේ නරක පුරුදුුවලින් ගොඩ එන්න අපිත් උදව් කරන්න ඕනි. එනිසා මෙන්න මේ සැප ගැන කතා කරනකොට මිනිස් වැරදි සැපවස්සෙන ගමන් කරන්නේ. ඒ හින්ද මට ඇබැහි විච්චික්ක නහිතන මට්ටිකක් පාවිච්චිරම එක සැපතක් කියලා. ඒවාගේ නරක වැඩක් කරන්න හිතෙන ඉන්න නැ ඒක මහා සැපයක් කියලා. හැබැයි ඒකනෙම සැපය. මේ හැම කර්දරයක්ම නැතිවෙලා සදාකාලික සැපත තමයි නිර්වාන සැපය කියනද. අපි හැම දෙයක්ම හිතාගන්නවා මේ තෘප්ති මත්්‍යෙනවා කියලා. හැබැයි අපට උගන්න ලා තියෙන්නේ. අපි එක දෙයක් සන්තර්පනය කරගන්න කොට. හවත් අපට ඒක ඉහලට යන්න ආසාවල් ඇති වෙනවා. ඒක තෘප්තිමත් කරගන්න හිතෙනවා. එතකොට අපට අමාරුයි එක තැනක රැඳෙන්න්න. ඒහින්ද තමයි අපට අවශ්‍ය කරන්නේ නිර්වාණ සැපේ ගැන්න හොයන්න. අනිත් සියලූම දේවල් අමත කරලා අපි හොයන්න ඕනි ඒක අයන අරමුණ නිර්වාණ සාත්‍යවබෝධ කරගන්න. නැත්තන් මෙතන ඉන්න හැම කෙනාටම දුකයනවා ඒවාගේම මහා වේදනාවල් ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. ඒවාගම ලෙඩවෙනවා නොෙක් ආකාරයේ රණ්ඩු ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්නැඇත්තිවෙන්න පුළුවන් ඒවා හැමදාමෙනවා. එනිසා ඒක් පාලනය කරගන්නත් සද්දාහාටමන ඇැති කරගන්නනාං අවශ්‍ය කරන්නේ එක්ක ම සැපත තමයි නිර්වාණ සැපය අවබෝධ කරගන්න එක. එනිසා ඔයත්තුෝ හැම කෙනාම. අද මම මේ දේශනා කරපු කරුණු කාරණාවලට අනුකූලව, තමංගි ජීවිතය ලස්සට පවත්වාගන යන්න උත්සාහවන්ත වෙන්න කියන කාරණාව බොහොමත්ම ගෞරයුක්තව සෙහිපත් කරනවා. පිංහතුනී මෙලෝකෙ අපට වටිනාම ලාබේ තමයි නිරෝගිකම. එවාගේ වටිනාම ධනේ තමයිට එවාගේම වටිනාම ඥාතියා තමයි විශ්වාසවන්තකම. වටිනාම සැපද තමයි නිරවාන සුවයේ කියනදේ. එනිසා මේ කරුණු හතර හොඳට හදවතට එකතු කරගන මෙ සමාජයේ ජීවත්තෙනකොට ඔයත්තු වැඩ කටයුතු කරන්න කියන කාරණාව ගෞරුන් යුක්තව සිහිපත් කරනවා. ඒවාගේම අද මේ ධර්මදේශනා පවත්තන් පෙදානම හේතුව වුණේ අපේ රත්නා එක මහත්ම ඇතුළු මේ ග්‍රාමයේ මියපරලවගගේ සිලිම ඥාතිහිතයිසි හැම දෙනාටම පින් අනුමෝධන් කරන්න. ත්නායක මාම අපේ පන්සලේ ප්‍රධාන දායක මහත්මය. එතුමා දස්සක පහකට අධික කාලයක් විහාරස්ථ කාර්සාදක සමිතියේ ගරෝ ලේකම්දුූරේ හෙබෙව්වා. අපි වගේ පොඩි හම්දුරණු වහන්සේලා සෑහැන සංඛ්‍යාවකට ජීවිතයේ දකිින් අවස්ථාව පාදලා දුන්න. ඉගෙන ගන්න අවශ්‍ය කරන දේවල් හොයල දුන්න තාත්ත කෙනෙක් වුණ අපපච්චි කෙනෙක්ුුණා සීය කෙනෙක් වුුණ. ඒතරම් පින්වන්ත තාත්ත කෙනෙක් තමයි අපේ රත්නායක මහත්ම. එවාගේම තමයි අනිකුත් දායකයෝ හැම කෙනාම. අද අපි මේ ස්ථානයේ වැඩඉන්නේ සතරපේරුයේ දාය කාරකාදී හැම දෙනාටම පින් සිදු වෙන්න. තමන්ගේ බඩට ආහර නැති වුනත් පන්සෙේ පොඩි හාමුුදු ලොකු හාමුදුරු බුදු හාමුදුරු කවදාවත් බඩිකන්නෙ තිබබෙනනෑ. තමන් දුවට පුතා ඉග ගන්න තින පෑනැ පන්සල් අග ැල්ලා. ොිහාමුදුරිගණගන අපේ දරුව මේ සස්සරෙන් ගොඩදාන්න. අපිට සසර කතරෙන් එතර වෙන්න පාර කියල දෙන්න පොලි හාමුදුරණි කියෙලයි අපට පෑන පැන්සර පූචා කරේ. ඒවග වටිනා අම්මලා තාතල රාසියක් මේ ගමේ මිය පරලව ගියා. ඒ හැම දෙනාටම අපි මේ කුස්සල අනුමෝදන් කරන්න ඕනි ඊටමත්තෙන්. ලෝකයේ සම්බුද ශාසනය ආරක්ෂ කරන අල්පේසාක්‍ය මහේ සාක්්‍යය සිලුමු දෙවිදේවතාවන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදං කරමු, එදවියෝ පතන්නාබෝධීකින්. උතුම නිරවාන සවේ සස්සාත්කර ගනිත්වාඒවාගේම. රත්නායක මහත්මා ප්‍රධාන කොට ගත්තාව, සතරපේරවේ දායකාරකාදී හැම දෙනාටම මේ කුසලේ හේතුවාසනාවීමෙන්. උතුම් නිවනෙන් සැනසීමට මේ පඥශක්තිය හේතුවේවා, වාසනාවේවා කියලා හැම කෙනාම සාධූ සාධූ කියල පාර්ථනා කරමු. ඒවාගේම පින්නතුනි ධර්මදේශනා අවසානයට ළඟාාවන්න වෙලාවේ. වචන කිහිපයක් සිහිපත් කරන්න ඕන වර්තමාන අපේරටේ තත්ත්වය පිළිබඳව.සාපි හැම දෙනාම දිනෙන් දින මන්ද පෝෂණයට ලක්වමින් පවතින යුගයක්. ඒවාගම සල්ලි තිබුනත් අපට ආර හොයාගන්න බැරි යුගයක් බොඩ පරිවර්තනය වෙලා තිබෙන්නේ. එනිස්සා යාල හැම කෙනාම. තමන්ගේ ගෙවත්ත ලස්සන වගාභූමියයක් බඩ පරිවර්තනය කරන්න. සමහරායට අපි ලබාදුුණු බජ වගා කරගන එයාය බොහෝදේවල් තමන්ගේ ආහරයට එකතු කර ගත්ත කියන කාරණාව මට සමහරය කියනකොට පුද්දුමාකාර සතුටක් දැනෙන්නේ. එනිසා හැම කෙනාම තමන්ගේ ගෙමදුල්ල ලස්සන ගෙවත්තා බඩ පරිවර්තනය කරන්න මලුත්තියෙන් ඕෝනි හැබැයි ඔයාලගේ ගෙවත් සම්පූර්ණ වගභූමයක් බෝඩ පරිවර්තනය කරන්න කියන කාරණාවත් සිහිපත් කරමින් පිංහතුනිි අවසාන වසයෙන්. අපි ඔබ හැම දෙෙනම පාර්ථනා කරන බෝධකින් උතුමු නිර්වාණ සාන්තිය සාස්සාත් කරගන්න මේ පඥශක්තිය හේතුවේවා වාසනා වේවා කියල හැම කෙනාම සාධූ සාධූ කියල පාර්ථනා කරමු ආකාසට්ටහා ජුම්මට්ටහා දේවානාගා මහින්දිි කාපුුණ්ඥන්ත අඟනුමෝදිත්වා චරංග්‍රක් අන්තුලෝක සාසනන්, චරංග්‍රක්කන්තු දේශනනාං සිරංගක්කන් තු නම්පරන්දෙවූ වසතු කාලනෑ සස සම්පයෝතු චැපිතු, බව දම්ම රාජා කා හිදම්මේ ඥති නංොතු ඉදම්ේ ඥතිී නගොතු සුකිතාා හොතුු ඥාතියෝ ඉදම්මේ නති නංගොතු සුකිතාා හොන්තුු ඥාතයු සබීතුය වච්චන්තු සබ් රෝගෝ විනස්සතු මතේ බවත්වන්තරායෝ සුකදී ගායිකෝ බව. සබ මංගලංගරක් අන්ත සබ්බ දේවතා සබ බුද්ධානු භාවේන සබබ දම්මානු භාවේන, සබබ සංගානු භාවේන සදා සොත්ති භවන්තුතේ සිරු දෙනාටම . Pues like